නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විද්‍යා විද්‍යාති බන්තේ උච්චති කතමානුකෝ බන්තේ විද්‍යා කිත්තාවතාච විඤ්ඤාගතෝති යං හෝ භික්ඛෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතා භික්ඛවේ විඤ්ඤායත්තාවතාච විඤ්ඤාගතෝ හෝති සදහවත් වාසනාවන්ත පින්නතුනි මහරගම සිරිවජිරඥාන ධර්මායතනයේ වැඩි හිටි සීල සමාදානයේ සීල සමාදන් වෙච්ච පින්නතුන් අද මේ දින 18 වර්ෂයේ බක්කොන් පොහොදා සීල වැඩසටහන සහභාගී වෙන අවස්ථාව. ඉතින් අපට ලැබිලා තියෙන කාල වේලාව අනුව ධර්මයේ කරුණ කීපයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අපේ ජීවිත ආලෝකවත් කරගන්නට ලැබෙච්ච වටිනාම සම්පත. ඉතින් අතිශය දුර්ලභ කාලයකට වරක් ලෝකේ ලැබෙන ක්ෂණ සම්පතිය ලැබුවා හැටියට අප මේ සද්ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණු ටික අපි නුවණින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු අපට විවිධ ආකාරයෙන් කලකලා බලන්න පුළුවන්. මට සිහිපත් වෙනවා මේට අවුරුදු 26කට විතර කලින් අපේ මඩිය නායක හඳුරෝ වෙසක් පණිවිඩයකට කියපු කාරණයක්. සමාන පින්තුන් නැතමිට අහලා මතකත් ඇති. උන්වහන්සේ දේශනා කළා බුදුහාඳුරෝ අවුරුදු 45 කට දේශනා කරපු ධර්මයේ කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. ඒ තමයි මෙලව ජීවිතයේ සාර්ථක වන්න දේශනා කරපු ධර්මය. ඒ වගේම පරලෝක සුගතිගාමී වීම සඳහා දේශනා කරපු ධර්මය. ඊළඟට නිර්වාණ අවබෝධය සඳහා දේශනා කරපු ධර්මය. මෙලව ජීවිතය සාර්ථක කරගන්න දේශනා කළ කරුණු හතරක්. මොනවද ඒ කාරණා? අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. හොඳ අධ්‍යාපනයක් ලබන සුත ධනය සිප්පන් සික්හා පෙන්ති ආදී වශයෙන් අනුශාසන රැස්සකින් දේශනා කරා හොඳ අධ්‍යාපනයක් ලබන්න. එනිසා තමයි අපේ සිංහල සංස්කෘතිය තියෙන්නේ දෙගුරුන් විසින් තම දරුවනට දෙන නොමද දන නම් වියතුන් සමහනද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනවයි කිය. අධ්‍යාපනයෙන් වාක් දීන වෙන අනුශාසනා කළා. විශේෂයෙන් විෂය ධාරා විතරක් නෙමෙයි සබ්ජෙක්ට්ස් විතරක් නෙමෙයි ලැංග්වේජස් පැත්තත් දිනු කරගන්නට ඕන. භාෂා පැත්ත ලැංග්වේජස් වර්ග දෙකක් තියෙනවා. වර්බල් ලැංග්වේජ්, සයින් ලැංග්වේජස් කියලා. වාචික භාෂා විතරක් නෙමෙයි දැන් අලුතෙන් බටහිර රටවලට ගියාම හැම දරුවෙකුටම සයින් ලැංග්වේජ් එක උගන්වනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. හැම ආයතනයකම සයින් ලැංග්වේජ් එක පුළුවන් කෙනෙකුට වැඩි පරිදි ලැබෙනවා. අනිත් දේ තමයි ඒක හැම කෙනෙකුටම තියෙන අයිතියක්. ඒ වගේම අනිත් පැත්තෙන් බුද්ධියම වාග් දින වෙනවා. ඇඟිලි භාවිතා කළ සංඥා භාවිතා කරලා භාෂාවක් උමාරු කරනකොට මොළයෙන් වාග් සැයිල ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. මේ දෙකේ වාසිය ගන්න. ඒකට අධ්‍යාපනයෙන් දින වෙන්නට ඕන. ඒ වගේම ආර්ථිකෙන් දින වන්නට ඕන. හොඳ රැක ආරක්ෂා කරලා දැහැමිව ධනෙව ගන්නට ඕන. ඒ තමන් කරන රැකියාව තමන්ට සමාජයටත් මෙරටත් පරලොටත් යහපත වෙනද හේතු වෙන දෙයක් වෙන්නට ඕන. බොහෝ දෙනෙක් හිතනවා හුඟක් මිල මුදල් උපයන්න බුදුදහමේ කියන්නේ නැහැ කියලා. නමුත් එහෙම නැහැ වෙනතුනි. ධර්මයේ පැහැදිලිව සඳහන් කරනවා බාහම බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා. දෑඩිය මහන්සියෙන් තමන්ගේ දෑතේ වීරියෙන් උපරිම මහන්සියලා හම්බ කරන්න ඕන. පුළුවන් තරම්. හැබැයි වෙනතුනි දැන් අලුතෙන් කරන කාර්යයක් ලෝකේ තියෙනවා. ලෝකේ නුවණැති අය, බුද්ධිමත් අය
වාහ කලක් රැක ආරක්ෂා කරන්නේ නැද්ද? ඉස්සර තමයි විස්රාම යන කම රැක ආරක්ෂා කළේ. විස්රාම ගිහිල්ලා සමහර ආයි පුළුවන් නම් අවුරුදු 5 10 වැඩ ගන්න. දැන් අලුත්ම ක්‍රමයට පේන දේ ලෝකේ දක්ෂමය බුදුදහමක් දන්න අය ඇතැම් විට මුළු ජීවිත කාලයටම අවුරුදු 5යි රැකියා කරන්නේ. අවුරුදු 5ක් රැකියා කළා සියලුම ධනෙ උපයලා අනාගතේ ආයෝජනය කළා. ඊට පස්සේ සම්පූර්ණම ධර්මයෙන් හැසිරෙනවා. මේ වාක්‍ය මාධ්‍යාපනයේ පින්නතුනි වාක් ඉදිරියට යනවා. එක උපාධියක් විතරක් නෙවෙයි හැම වර්ගෙම උපාධි දෙක ගාන ගන්න සමහරයි. අන්තිමට ડોක්ටරේට් දෙකකුත් ගන්නවා. භාෂා ඉංග්‍රීසි භාෂාව විතරක් නෙවෙයි ඊට අමතරව තවත් භාෂාවක් ජර්මන් ප්‍රංශ ආදී භාෂාවක් ඉගෙන ගන්නවා. ඒ වගේම සයින් ලැන්ග්වේජ් එකත් ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එක හරි ෆ්‍රාන්ස් සයින් ලැන්ග්වේජ් එක හරි නැත්නම් ලංකාවේ ඉන්න ශ්‍රී ලංකා සයින් ලැන්ග්වේජ් එක හරි ඉගෙන ගන්න. ඒවත් අධ්‍යාපනය තුළින් ඉදිරියට යනකොට ආර්ථිකයෙන් වාක් ශක්තිමත් වෙනවා. ආර්ථික දිනුව ගැන බුදුදහමේ නිතර අවධානය යොමු කරනවා විශේෂයෙන් ව්‍යාකරණ සූත්‍ර ආදී තැන්වල. සිංහල වාද සූත්‍ර වැනි තැන්වල. ඊළඟ කාරණේ තමයි සෞඛ්‍යයෙන් දිනුවෙන්නට ඕන. කායික සෞඛ්‍යය විතරක් නෙවෙයි හොඳ මානසික සෞඛ්‍යයක් අපිට තියෙන්නට ඕන. කායික සෞඛ්‍යය ගැන අපි මුලින් සැලකිලිමත්. නමුත් වෙනතුනි මානසික සෞඛ්‍යය ගැන බුදුදහමේ දේශනා කළා. කොහොමද දේශනා කරන්නේ? සුසුකම් මත ජීවා වේරි නිස්වා වේරිනෝ විහෙරාම වේරිනෝ වේරි නිස්ස මනසෙසු. වෛර කරන්න උන අතරින් වෛර නැතුව තම මානසිකව නිරෝගීව ඉන්නවා. ඒ වගේම දැඩි තෘෂ්ණාව පිටපත් යන ලෝකයේ ඒ පැත්තේ නොගිහිලා තමන් මානසික නිරෝගීතාවයෙන් ඉන්නවා. අනිත් පැත්තේ ද්වේෂ කරන්න උන අතරින් තමන් මෛත්‍රී සාගරව තමන්ගේ මානසික සෞඛ්‍ය රැකගෙන ඉන්නවා. අපි බොහෝ විට කැමතියි තමන් නිරෝගී කෙනෙක්, තමන් වයසෙන් අඩු කෙනෙක් කියලා පෙන්වන්නනේ. බොහෝ විට උත්සාහ කරනවානේ. නමුත් වෙනතුනේ ඒක පෙන්වන්න ගැතර අමාරුවක් නැහැ. අපි එහෙනම් කොමකටද ලක්ෂ්‍ය වෙන්න ඕනේ? ලෝභ ද්වේෂ මොහ ආයතරින් අපේ ඇත්තට වැටිච්චා නෙවෙයි. අපි හොඳ මානසිකත්වයකින් හොඳ මානසික සමබරතාවයකින් ඉන්න කෙනෙක් කියන එක තමන් තමන්ටම උපකල වෙන්නට ඕන. මේක තමයි හැබැයි සෞඛ්‍ය කියලා කියන්නේ. ඊළඟ කාරණය තමයි සදාචාරයෙන් දිනු වෙන්න පංචශීලය පදනම් කරගත්තු හොඳ සැදහැවත් සදාචාරවත් ජීවිතයක් තමන් තියෙනට ඕන. ඒකට මෙලොව ජීවිතය සාර්ථක වෙනවන කාරණා හතරක් මේ දේශනා කළේ. මොනවාද කාරණා? අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. මෙන්න මේක තමයි බුදුදහමේ මුලින්ම කියන පදනම. කෙනෙක් පරලෝක ජීවිතයක් විශ්වාස කළත් නොකළත්, කර්මය විශ්වාස කරත් නොකරත්, හැමදෙනෙක්ම මෙලව ජීවිතය සඵල කරගන්න කැමතියි. මෙලව ජීවිතය සාර්ථක කරගන්න කැමතිය හැටියට මෙන්න මේ හතර ලෝකේ ඕනෑම කෙනෙක් දිනු කරගන්න කැමතියි. ඒ නිසා පින්නතුනි විශේෂයෙන් සදාචාරවත් බව ගැන සැලකිලිමත් වෙලා අපි තනියම ඉපදුණත් තනියම මිය ගියත් අපි සමාජයක් එක්ක ජීවත් වෙන්නේ ඒ සමාජය තුළ ගෞරවාන්විත විදිහට අපි ජීවත් වෙන්නට ඕන. ඒ සඳහා හොඳ සදාචාරවත් ජීවිතයක් අපට ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ කරුණ හතරෙන් මුලින් අපි දිනු වෙන්නට ඕන. ඊළඟට තවත් ධර්ම ශ්‍රවණය කළා තවත් පියවරක් අපි ඉදිරියට යන්නට ඕන. ඇයි මේ කරුණ හතරෙන් කොච්චර අපි පින්නතුනේ සාර්ථක වුණත් අපි අවුරුදු 100ක් නිරෝගීව ඉතාම උගත් ශක්තිමත් කෙනෙක් හැටියට හිටියද මරණයෙන් පස්සේ අපි දුකද ගාමී වුණොත් අර තමා ලැබු සියලුම දේවල් දිනතන අසාර්ථකයි. ඒ වගේම අපේ ළඟම ඥාතියේ අපට පුළුවන් අවුරුදු 100ක් සුවපත් කරන ආහාර පාන වලින් ඇඳුම් පැනඳුම් වලින් ඉඳුම් හිටුම් වලින් නමුත් දිනතන අවුරුදු 100ක් පෝෂණය කිරීමත් හරියට සතරට සාපේක්ෂව ඒක හරියට එක වේලක බත් වේලක් දුන්නා වගේ එක දවසට බත් වේලක් දුන්නා වගේ කෙනෙකුට අවුරුදු 100ක් සියලුම පහසුකම් අපි දුන්නත් අපි ආපු සතරේ ගමනට සාපේක්ෂව සහ ඉදිරියට යන තින ගමනට සාපේක්ෂව ඒක හරියට එක දවසක බත් වේලක් දුන්නා වගේ. මේක ලොකු වටිනාකමක් තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා පින්තුනේ අපේ ළඟම ඥාතියින්ට අපි ධර්මයේ දෙන්නට ඕනේ සුගතිගාමි වෙන්නට යටට උදව් කරන්නට ඕනේ. මෙන්න මේ අවබෝධය සමගම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔහුට අවබෝධයක් ලැබෙනවා. මොකද්ද? ඒ අවබෝධයත් එක්ක ඔහුට ලැබෙනවා විශේෂ අවබෝධයක්. මොකද්ද? මේ මුළු බුදුදහමම පදනම් වෙලා තියෙන කරුණු දෙකක් මත. මුළු බුදුදහමම තියෙන්නේ පිළ ස්තම්භ දෙකක් මත. මොකද්ද ඒ දෙක? එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙන්නට ඕන.
පින්තුනි සාදුකාරයක් පවත්වන්න බලන්න. නැවතවතව සාදුකාරයක් පවත්වන්න. මුළු බුදුදහමම අඩංගු කරනු ප්‍රධාන ස්තම්භ දෙකකට ගොනු කරන්න පුළුවන් මොනවද? එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ප්‍රඥාව. සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා කියලා සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කිරීම තමයි කරණීයමෙත සූත්‍රයේ දැක්වෙන විදිහට. යම් ශාන්ත පදයක් කැමතිනම් ඒ ශාන්ත පදයක් කරා යන කෙනාගේ ජීවිතය තියෙන්න ඕන පළවෙනි පියවර තමයි මෛත්‍රිය වැඩි. යම් කෙනෙක් මෛත්‍රිය නොවැඩනනම් වඩන්නේ නැත්නම් ඒ කෙන තමයි ආධ්‍යාත්මික ගමන් මඟ, මානසික සුවයක් කරා යන ගමන් මඟ තමන් තවම ආරම්භ කළා නැහැ කියලා. මෛත්‍රිය තියෙන කෙනා මෛත්‍රියෙන් අතර වෙන්නේ නැහැ. ඒ කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා, මෛත්‍රියක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම එකට යනවා. මෛත්‍රිය තියෙන කෙනෙක් කොහොමද දකින හැම කෙනෙක්ම තමන්ගේ දරුවා දෙස බලන ආකාරයෙන් බලනවා. තිනතින කොයිතරම් මානසික පරිවර්තනයක් වෙනවද මේක? මේක සරල දෙයක් නෙවෙයි. ලෞකික කුසලයේ පින්නතින ඉහළම කුසලයේ තමයි මෛත්‍රිය වැඩි වීම. පින්නතුන ආහාරයේ දකින්න විභංග සූත්‍රවලදී දන් දීමේ අනිසංස ටිකෙන් ටික කියලා පුද්ගලික දාන වලින් බුදුහාඳුරන්ට ඉහළම දාන, සාංගික දාන ඊටත් වැඩි, සංඝවංශ පූජා ඊටත් වැඩි, සිල් රැකීම ඊටත් වැඩි, අසුරු සනක් ගහන මොහොතක් මෛත්‍රිය වැඩි වීම ඊටත් වඩා අනිසංස දායි. ලෞකික කුසලයේ ඉහළම ස්ථානයක් ස්පර්ශ කරනවා මෛත්‍රිය වැඩි වීම. හැකිතා පුරුදු කරන තමන්ගේ ලෞකික කුසලය ඉහළටම දිනන ස්ථානයක්. එතකොට අනිත් පැත්ත තමයි ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාවත් කොටස් දෙකකට බෙදෙනව මොනවද? ප්‍රඥාව කියන බුදුදහමේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. ඔව්, ලෞකික සම්මා දිට්ඨිය නැත්නම් කම්මස්සකතා සම්මා දිට්ඨිය, අනිත් එක ලෝකෝත්තර නැත්නම් චතුසත්‍ය සම්මා දිට්ඨිය. එතකොට පින්නතුනේ මෙන්න මෙතනින් මේ කම්මස්සකතා සම්මා දිට්ඨියත් එක්කම අපට ලැබෙන අවබෝධය තමයි එතනක් සාදන්නවා හිත මුල් වෙලා සමන් කරන කුසල් වලින් හිත අපිරිසිදුව යමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා, හිත පිරිසිදු යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණා. එතකොට මේ අවබෝධය ලැබිච්ච කෙනෙක් මොකද කරන්නේ? යා වැරදි කරනවද? ඇයි වැරදි නොකරන්නේ? නීතියට බහින්නද? සමාජයට බහින්නද? නැහැ පින්නතන. යා තමන්ට දුක් විඳින තමන් කැමති නැහැ, තමන්ට ආදරේය. ඒ නිසා හැකි තාක් දුරට සබ්බ පාපසකරණං කියපු විදියට අකුසලෙන් දුරු වෙනවා, පාපෙන් දුරු වෙනවා, කුසල සුඛ සම්බදා හැකිතා ලෞකික කුසලයේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනවා. එතකොට බුදුදහමේ අපි මුලින් සඳහන් කළා පළවෙනි පියවර මෙලව ජීවිතය සඵල කරගන්න තියෙන කරුණු. දෙවෙනි පියවර මොකද්ද? පරලෝ සුගතිගාමි වීම, ස්වර්ගගාමි මාර්ගයට මාවත. ඒ තමයි කම්මසකතා සම්මාදිතේ ඉඳලා පුළුවන් තරම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන එක. පින්නතුනි බුදුදහම මෙතනින් නවතින්නේ නැහැ, තවත් පියවරක් ඉදිරියට යනවා. ඒ තමයි සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කිරීමේ මාවත. ඒක තමයි නිර්වාණ අවබෝධය සඳහා දේශනා කරපු ධර්මය. ඒ සඳහා මොකද අපිට තියෙන අවබෝධය? ඒ සඳහා පින්නතුනි චතුරාර්ය සත්‍ය ගැන නැත්නම් පරිසම්පාදය ගැන වෙනත් විදිහකින් කියනවා නම් අනිත්‍යතාවය ගැන අවබෝධයක් තියෙන්න ඕන. එතකොට එතෙන් යන්න කලින් පින්නතුනි බලන්න කම්මසකතා සම්මාදිටියේ ලක්ෂණය තමයි අපි යමක් කරනකොට හොඳ දෙයක් ලෝකයේ බාහිර තියෙනවා කියලා අපි පනවනවා. ඇතර රූපයක් දකිනකොට අපි හිතන්නේ බාහිර තියෙනවා කියලා. එතනින් අපි බාහිර ලක්ෂණයට තියාගන්න උත්සාහ කරනවා, හිත පිරිසිදු තියාගන්න. ඒ තුළ ඉඳගෙන අපි අපුඤ්ඤාදී සංස්කාරත් ඇතැඹිට කරනවා, අකුසල කරනවා, ඇතැඹිට පුඤ්ඤාදී සංස්කාරත් කරනවා, ඇතැඹිට ධ්‍යාන වඩලා ඇතැඹිට අරෝපාචර ධ්‍යානත් ලබනවා. එතකොට සමහර අපුඤ්ඤාමි සංඛාර කරනවා, සමහර පුඤ්ඤාමි සංඛාර රැස් කරනවා, සමහර අය ආනෙන්ජාමි සංඛාර රැස් කරනවා. මේ මොකක් කරත් හදනව මොකද්ද? අවිද්‍යා පඤ්චයා සංඛාර, පුඤ්ඤාමි සංඛාර, පුඤ්ඤාමි සංඛාර, ආනෙන්ජාමි සංඛාර. මොකද්ද පදනම?
කම්මසගත සම්මාදිටින් ඉඳලා ලෞකික ප්‍රඥාවේ ස්වභාවය මොකද්ද? අපේ ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ ඉපදෙන්න කලින් තිබෙච්ච ලෝකේ අපි ඉපදුණා. අපි මිය ගියාට පස්සේ ඒ ලෝකය ඉතුරු වෙනවා කියන කාරණය. ඔබ උදේ ගෙදරින් ආවා. දැන් ගෙදර ගැන කල්පනා කරලා බලන්න. ගෙදර මතක් වෙනෝනේ. මතක් වෙන්නේ කොහොමද? මතක් වෙන්නේ Tamanට බාහිර ගෙදරක් තියෙනවායි කියලා. ඔබ ත්‍රිපාද වන්දනා කළා ඇති. ත්‍රිපාදේ සාමතියේ කියලා ඔබ හිතනවා. ඔබ ගිහිලාවට පස්සේ සාමතියේ කියලා නේ. ඔබ රුවන්වැලිසෑය වන්දනා කළා. වන්දනා කළාට පස්සේ සාමරුවන්වැලිසෑය තියෙනවා මට මරණාසන්න මොහොතේ මගේ පින්පොත බලලා මට කුසල වැඩන්න පුළුවන් සුගතිගාමී වෙන්න පුළුවන් කියලා දැන් පින්පොතත් බලාගෙන ඉන්නේ නේ. හොඳයි වෙන තුනේ කමන්නේ සුගතිගාමී වෙන්නේ. හැබැයි ඔබ අවිද්‍යාව හදන මේක. එතකොට ධර්ම දේශනා කරනකොට ධර්ම දේශනාව අහනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ ධර්ම දේශකයන් වහන්සේ සඳහන් කරන්නේ මෙන්න මේ ලෞකික සම්මාදිටිය ඉඳලා කියන කරුණද. තියෙන ලෝකයක නිරුද්ධ වීමක්ද, තියෙන ලෝකයක සැප විඳින කාරණයක්ද දේශකයන් දේශනා කරන්නේ? නැත්නම් මේ ලෝකය නිරුද්ධ කරන විදිහේ, නැත්නම් අස්කන්නාකාදී ඉන්ද්‍රිය වලට ලෝකයක් හමු නොවන විදිහේ දර්ශනයක් ඇති කරන්නද ඒ දේශකයා ධර්ම දේශනා කරන්නේ කියලා ඔබ ශනිතව තේරුම් ගන්න දක්ෂ වෙනවා. ඔබට මම මේ ධර්ම දේශනාවෙන් කරන්නේ එක. මම මේ ධර්ම දේශනාව ඔබට ඇති කරන ඔබේ කුසලතාවය, ඔබේ දක්ෂතාවය. දේශකයන් වහන්සේලා විවේචන කරන්නේ නෙවෙයි. ඔබ දක්ෂ වෙන්න මේ දේශනාවෙන් ප්‍රකාශ කරන්නේ කම්මසගත සම්මාදිටිය ඉඳලා තියෙන ලෝකයක නිරුද්ධ වීම මත දේශනා කරන්නේ. නැත්නම් ලෝකයක් නිර්මාණය නොවන විදියට දුකෙන් නිදහස් වෙන මාර්ගයක් දේශනා කරන්නේ කියලා ඔබ දක්ෂ වෙනට ඕන. පින්නතනි ඇත්තට රූපයක් දකිනකොට මේ රූපයේ බාහිරයි තියෙන්නේ. ඒ බාහිර රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අපි බලනවා නේද? අපි එදාගෙන මා විදර්ශනා භාවනාවක් හද කළා කියලා නේ. පින්නතනි ඇසෙන් බලන රූපයේ බාහිර රූපයක් පේනවා කියලා දැක්කොත් ඒ තමන් ඉන්නේ ලෞකික සම්මාදිටිය. විදර්ශනා කියන වචනේ කියන්න පුළුවන්. නමුත් බුදුදහමේ කියන විදර්ශනාව නෙවෙයි ඒක. බුදුදහමෙන් කියන්නේ ඇසට රූපයක් පේනකොට බලන්න ඒ රූපේ ස්වභාවය මොකද්ද? කෙනෙක් කියන්න පුළුවන් සතර මහා භූත රූපයක් මේ තියෙන එකයි මට පේන්නේ කියලා. බාහිර සතර මහා භූත රූපය බලන එක සමතේ විදර්ශනාවද? පින්නතුනි සමතේ. බාහිර පේන රූපය තත්පරයට ලක්ෂ වාරයක් බිනිබිනි යනවා කියලා හිතනවා. ඒක සමතේ විදර්ශනාවද? ඒකත් සමතේ පින්නතුනි. බාහිර පේන රූපය මේ රූපයේ දෙතිස් කුණපයකින් නිර්මාණය වෙලා තියෙන්නේ. මේක කැඩලි බිඳල යනවා. යම් කිසි කෙනෙක් මෙන්න කරනවා. සමතේ විදර්ශනාවද? ඒ සමතේ පින්නතුනි. සතිපට්ඨාන සූත්‍රයේ කරුණු දෙකක් තියෙනවා. සතිපට්ඨාන කියන එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනා කියලා තවත් එකක් තියෙනවා. සතිපට්ඨාන කියලා කියන්නේ කය පිළිබඳව හෝ වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තියෙන මට්ටමේ ඉඳගෙන වර්තමානයේ තුල සිත තැන්පත් කිරීම ඒක සමතය. අන්නේ සමතෙන් හිත එක්තැන් කරගන්න කෙනා ඊට පස්සේ බලනවා, අභ්‍යන්තරයෙන් බලනවා මේක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ඇසට මේ බිත්තිය බලනකොට අපිට මේ බිත්තිය පේනවා. මේක බිත්තිය කියලා හඳුනාගන්නේ පින්නතුනේ ඇතින්ද අපි? ඇතෙන් කරන්නේ වර්ණ රූපේ විතරයි. අපි මේක හඳුනාගන්නේ මනසින්. මනසින් මම මේක බිත්තියක් විදිහට හඳුනාගත්තට මේක මගේ ලෝකෙට බිත්තියක් වුණාට හැම කෙනාටම මේක බිත්තියක් නෙවෙයි. මගේ ආයතනට සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය කළගෙන ලෝකෙට මේක බිත්තියක්. නමුත් වෙනත් ප්‍රේතෙක් භූතෙක් බලනකොට මේක නිමිත්තෙන් හැබැයියට පේනවා. එයාගේ ලෝකයේ මේක සතර මහා භූත රූප මෙතන ඒක රාශිය වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් ලස්සන ජලාශයක් ළඟට ගිහිල්ලා වතුර ටිකක් අරගෙන බොනවා. ඒ ජලාශය ළඟම ඉන්න සමහර කෙනෙක් ප්‍රේතෙක් භූතේ බුද්ධාන්තර කල්පයක් එතන ඉන්න යාට වතුර පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. ඇතැම් විට තවත් ප්‍රේතෙක් භූතයෙක් ඉන්න යාට වතුර පේන්නේ කොහොමද? ලේසරෝ වගේ පේන්නේ. එතකොට අපි මේ පේන්නේ වතුර මේකයි කියලා බෙදලා බැලුවොත් ඒකේ පරමාර්ථ සත්‍ය කියලා බැලුවොත් ඇත්තටම යථාර්ථයේද?
ඒ ලෝකේ නිර්මාණුනේ තමන්ගේ මේ මොහොතේ ආයතන වලට සාපේක්ෂව. විදර්ශනාවේ ආරම්භය තමයි පිනතුනි. අහොත්වා සම්බුතං පුත්වා නබවිසිති කියන කාරණේ. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. සම්මුති ලෝකයේහි කම්මත්තක සම්මා දිට්ඨිය තුල ඉඳලා බලන ලෝකයේහි කලින් හදපුව තියෙනවා, රෙඩිමේඩ් ඒවා තියෙනවා. නමුත් පින්නතුනි, පරමාර්ථ සත්‍ය තුල ඉඳලා බලන ආධ්‍යාත්මික ලෝකයේහි රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. ඇයි එහෙම කියන්නේ? කලින් හදපුව මොනවත් නැහැ. ඒ මොහොතේ ඇස නැමැති ආයතනෙන් රූප නැමැති ආයතන විඥාන මේ සියල්ලක්ම ඒ මොහොතේහි තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී මේ හේතු ටික මත ඒ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. එතකොට පින්නොත්නේ මෙන්න මේ ලෝකයේ තීරුම් ගැනීමේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විඥා කියන සූත්‍රයේදී. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, විඥා විඥාති බන්තේ උච්චති කතමානුකෝ බන්තේ විඥා, ස්වාමීනි කොහොමද විඥාව කියලා කියන්නේ, කොහොමින්ද විඥාව කියනක හටගන්නේ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා, යම්කෝ බික්ඛු දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ආදී වශයෙන් මෙන්න මේ චතුරාර්ය සත්‍ය යම්කිසි කෙනෙක් දකිනවා නම් අන්නේ දකින කෙනාටයි විද්‍යාව කියලා කියන්නේ, දැකීමයි විද්‍යාව කියන්නේ කියලා. මොකද පින්නතුනි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර. මෙන්න මෙතෙන්දි පින්නතුනි ඉතාම කල්පනාකාරී වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය අපි බොහෝ විට සූත්‍ර පිටකේ ආශ්‍රයෙන් සාකච්ඡා කරනවා. නමුත් පින්නතුනි ගැඹුරු විග්‍රහයට එනකොට යමක ප්‍රකරණ ආදී ග්‍රන්ථවලට අපිට යන්න වෙනවා. ඒ තමයි ලෝකයේ දුක කියලා එකක් තියෙනවා, දුක සත්‍ය කියලා එකක් තියෙනවා. ලෝකයේ සමුදය කියලා එකක් තියෙනවා, සමුදය සත්‍ය කියලා එකක් තියෙනවා. ලෝකයේ නිරෝධය කියලා එකක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා එකක් තියෙනවා. ලෝකයේ මාර්ගය කියලා එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා. මෙන්න මේ වෙනස පිළිබඳව ඉතාම පැහැදිලිව දැනගන්නවා. ඔබ ධර්ම දේශනාවක් අහනකොට ඔබ දක්ෂ වෙන්නට ඕනේ දේශකයන් වහන්සේ සඳහන් කරන්නේ දුක ගැනද, දුක සත්‍ය ගැනද කියලා. ඒ දේශකයන් වහන්සේ සඳහන් කරන්නේ මාර්ගය ගැනද, මාර්ග සත්‍ය ගැනද කියලා ඔබ දක්ෂ වෙන්නට ඕන. අනේ දක්ෂතාවය ඇති කිරීම මෙහිදී කරන්නේ, ඔබ බුද්ධිමත් නම්, ඔබේ පින තියෙනවා නම් ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. පින්නොතනේ දුකයි දුක සත්‍ය වෙනස මොකද්ද? දුක කියලා කියන්නේ බාහිරින් පේන දේ, ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය කියලා බාහිරින් අපට අහුවන දේ දුක කියලා කියන්නේ. ඒක දුක සත්‍ය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පින්නතුනි සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාවෙන් සඳහන් කරනවා, පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුමුද පාදි ඥානමුද පාදි ආදී වශයෙන්. මහණෙනි මට පෙර නොයසු විරු ධමං ධම්මයක් පහළ වුණාය කියලා. මේ සඳහන් කරන්නේ කවුද? මේ සඳහන් කරන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අර කන්‍යමතියගෙන් ලෙඩවීම, මහලුවීම, මරණය අසා දැනගත්තු කෙනයි මේ කියන්නේ. එහෙනම් පින්නතුනි අර වජ්‍රාසනයේ මතදී අවබෝධ කරගත් සත්‍ය, දුක්ඛ සත්‍ය, ලෙඩවීම, මහලුවීම, මරණයද? පින්නතුනි ලෙඩවීම, මහලුවීම, මරණය කියන්නේ දුක, දුක සත්‍ය නෙවෙයි. දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඇසට රූපයක් පේනකොට ඒ පේන රූපය බාහිර තියෙනවායි කියලා පනවා ගන්න ස්වභාවය. ඇසට රූපයක් දකිනකොට මේ මගේ දරුවා, මේ මගේ අම්මා, මේ ධර්මශාලාව, මේ කෝප්පය, මේ මල ආදී වශයෙන් තමන්ගේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වලට ස්පර්ශ වෙන දේවල් බාහිර ඒ විදිහට තියෙනවායි කියලා හිතන ස්වභාවය. ඇසට රූපයක් දකිනකොට හිතන මේ මගේ අම්මා කියලා. පින්නතුනි අම්මා කියන එක බාහිර නෙවෙයි තිබ්බේ. බාහිර තියෙන සතර මහා භූත රූප විතරයි. ඒකට ආලෝකයට ඇස පතිත වෙනකොට වර්ණ රූපේ විතරයි ඇසට පතිත වෙන්නේ. ඊට පස්සේ ඒක එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මනින්ද්‍රියෙන්
ඒ රූපය අරබය සංඥා වේදනා මෙන්න කිරින් මතේ අම්මා කියලා හඳුනා ගන්නවා. අම්මා කියලා හඳුනා ගන්නකොට අර මුලින් දැකපු රූපය නිරුද්ධ වෙලා වත්තන්. හඳුනා ගන්න මනස. බාහිර ලෝකයේ අම්මලවත් දරුවවත් කවුරුවත් නැහැ. ඒ ඔක්කොම තමන්ගේ අභ්‍යන්තරයෙන් නිර්මාණය කරගන්න දෙයක්. මෙන්න මේක පින්නතුනි බාහිර රූපයක් පේනකොට ඒ රූපය තුළ හිත බැස ගන්න ගැතිය. දරුව පුතා සත්වයා දෙය ආදි වශයෙන් තමන්ගේ අස්සන් ආසා බින්දලට පතිත වෙනකොට ඒක බාහිරයේ විදියට නිත්‍ය වශයෙන් තියෙනවා කියලා ගන්න ස්වභාවයයි. නැත්තම් සංකිට්ඨේන පංච උපාදාන කණ්ඩා කියන එකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. බාහිර රූපයක් ඇත කියලා ගත්තොත් ඒකට ආසා කරත් දුකයි, ඒකත් අයින් කරත් දුකයි, ඒක මන්දියත් ප්‍රහිණියත් දුකයි. දුක නිදහස් වුණා නෙවෙයි අවිද්‍යාව පත්‍ය සංහාරා. අද දවසේ උපේක්ෂා සාගත වෙන්න පුළුවන් ඕනම වෙලාවකේ මොහයාගෙන යන්න පුළුවන්. ඒ ටික තමයි පිරිනසිනවයි නිදිය ගත්තම ඔක්කොම පේන්නේ. නිදිය ගන්න ලෝකෙදී කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. ඈ තමන්ගේ කීන පේනකොට මිය ගිහිපු අම්මත් පේනවා, පොඩි කාලේ හිටපු ගෙදර ඉස්සරහට මිදෙන අපුතංගහත් පේනවා, අල්ලපු ගෙදර හිටිය රත්තිත් බලාගෙන ඉන්නවා, ඉස්කෝලේ ගිය කාලේ අර බැනපු පොඩි කාලේ ගහපු වෙනත් වන් ආයිෆෝන්ෙන් අදිනව පේනවා. ඔක්කොම ටික පේන තුනේ හේනේදී තමන්ට සජීව වෙලා තියෙනවා. අර නිරුද්ධ වෙච්ච ලෝකයේ බාහිර සාමතිය කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිදෙදි පින්න තුනේ හැමයි. නමුත් පින්න තුනේ මරණාසන්න මොහොතේ කොහොමද? නිින්දේ අපට පේන්නේ මේ ජීවිතයේ ටික විතරයි. අපේ මොළයට සීමා වෙලා තියෙන්නේ මොළයේ භෞතික දේට. නමුත් පින්න තුනේ මරණාසන්න මොහොතේදී සත්‍ය කොහොමද? මේ ආත්මය විතරක් නෙවෙයි වෙනදෙන කල්ප සිය ගානකේව එකමලයි මේකට පේන්න ගන්න සීන් දිවයි. ඒ කියන්නේ තමයි තීරණය වන ඊළඟ ආත්ම භාවය. ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදිහට අවිද්‍යාවෙන් බාහිර රූපය තුල මැසගත්තොත් පංචබාහ ඡන්දේ හටගත්තොත් ඒ බාහිර රූපය තත්පරයකට ලක්ෂ වාරයක් බිනි බිනි යනවා කියලා බැලුවත් තමන් අවිද්‍යාවෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. එන්සා යම් කිසි කෙනෙක් ඇසකනන ආසාදීන්දේවට යමක් ස්පර්ශ වෙනකොට ඒ දේ බාහිර තියෙනවායි කියලා පනවා ගත්තොත් අන්නේ පනවා ගැනීම තුළින් ඇතිවන පංචපාන ස්කන්ධයටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. බාහිර දේ කැඩල බිඳල යනකොට නෙවෙයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒ බාහිර දෝකේ කැඩල බිඳල දේ යන දේ අහුවෙන්නේ කැඩල බිඳල යන දේට දුක ඇතිවන්නේ ඒක නිත්‍ය වශයෙන් මේ පැත්තෙන් ගත්තු නිසා. එනිසා දුකෙන් නිදහස් වෙන නම් දුක් සත්‍ය තේරුම් ගන්නට ඕන. ඊළඟ දේ තමයි සමුදයයි සමුදේ සත්‍යය කියන කාරණේ. සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන කාරණේ. මොකද්ද දුකට හේතුව? දුකට හේතුව තෘෂ්ණාව. සාමාන්‍යයෙන් අපි කියන්නේ තෘෂ්ණාව කියලා කියන්නේ මේ බාහිර බඩමුට්ටු වල දරවන තියෙන ආසාව කියලා. පින්නොත්නි ඒ සමුදේ සත්‍ය නෙවෙයි ඒ සමුදේ. ඒ බාහිර ලෝකේට ආසාව ඇතිවන්නේ ඇයි? බාහිර ලෝකේට ආසාව ඇතිවන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ව ජීවත් කරවන්න. නැත්තම් නන්දි රාගයේ නැමැති තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත් කරවන තින ආසාව නිසා. අපිට හිතෙන්නේ දරුවා ළඩ වෙනකොට මං කැමති නෑ දරුවට මං හරිය කරුණාවන්තයි කියලා නේද? දරුවා නැරදි වැඩක් කරනකොට මොකද කියන්නේ? ඕව කරගෙන ළඩ වෙන්නේ නැප මට මේ ඉස්පිරිතාලේ ගානේ නම් රස්තියාව දුන්න බෑ කියලා කියන්නේ නේද? ඇයි මේ දරුව රෝගී නොවී ඉන්න කල්පනා කරන්නේ? මට ඉස්පිරිතාලේ යන්න වෙනවා ඒකයි. පින්නොතුනි හැම තැනදීම අපට මේ බාහිරට අපි ආසාව කියලා කිව්වට ඇත්තටම ආසාව තියෙන මේ අභ්‍යන්තරයට. මේ අභ්‍යන්තරේ ජීවත් කරවන තියෙන ආසාව නිසා තමයි බාහිර දෙයට තමන් කැමති විදිහට තිබ්බොත් සතුටු වෙනවා. තමන් අකමැතියට තිබුණොතින් තමන් ගැටෙනවා. ඒ දෙකම නැති වුණත් උපේක්ෂාවෙන් ඉන්නවා. නමුත් ඒකත් නියම උපේක්ෂාම නෙවෙයි. බාහිර රූපයක් ඇතේ කියලා පනව ගත්තොත් තමයි උපේක්ෂාවෙන් හිටියත් ඒ ඉන්නේ අවිද්‍යාවත් එක්ක. යම් කෙනෙක් කියනවා නම් දුකට හේතුව තෘෂ්ණාව, බාහිර දේවල්ට තියෙන ආසාවයි කියලා කියනවා නම් පින්නතුනි නිවන් දකින්නක හරිම ලේසි. ඇයි ඒ? බාහිර දේවල්ට තියෙන ආසාව නිසා නම් දුක ඇති වෙන්නේ ඔක්කොම ටික දන් දෙන්න ගුණන් දවසේ. තියෙන ඔබටත් රුපියල් 200ක් ඉතුරු කරගෙන ඔක්කොම ටික දීලා රුපියල් 200ක් අරගෙන ත්‍රිවිල් එකකින් දෙහිවල සතු අතර ගිහිල්ලා සිංහයක් කියන කූඩුවට පනින්නත් පුළුවන්. මොන ශරීරයක් දන් දුන්න කියලා.
එක දවසේ නිවන් දකින්න පුළුවන්. පින්නතුනි, බාහිර බඩමුට්ටු අයින් කළා නිවන් දකින්න බෑ. බාහිර දෙයක තියෙන ආශාව සමුදය සත්‍ය නෙවෙයි, ඒක සමුදය. සමුදය සත්‍ය කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන කැමැත්ත ආශාව. මෙන්න මේ ආශාව දුරු කරගන්න නම් ආශාව දුරු කළ බෑ කරන්න. ඒක දුරු කරන මාර්ගයේ විදිහට තියෙන්නේ ආරක්ෂණික මාර්ගය, ඒක සම්මාදිටියෙන් පටන් ගන්න. මේ ආශාව දුරු වෙන්නේ බඩමුට්ටු අයින් කළ නෙවෙයි, තියෙන දේවල් අයින් කළ නෙවෙයි, මේක දුරු වෙන්නේ දර්ශනයකින්. ආශාව දුරු වෙන්නේ පින්නතුනේ දර්ශනයකින්. මොකද දර්ශනය? ආර්යයන් වහන්සේලාගේ දර්ශනය. මොකද දර්ශනය? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දර්ශනය. මොකද පින්නතුනේ, ඇසට රූපයක් දකිනකොට ඒ ඇති වෙච්ච වර්ණ රූපය ඒ මොහොතේ නිරුද්ධ වෙලා ඒක මනින්ද්‍රියෙන් අරමුණු කිරීම වශයෙන් ඇති වෙන මනෝවිඤ්ඤාණින් ලෝකේ හටගත්තා. ඒ හටගත්තු ලෝකේ එතන හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන කාරණා. පින්නතුනි, මෙන්න මේ දර්ශනය ඇති වුණොත් තමයි තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසාව නැති වෙන්නේ. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසාව නැති වෙන්නේ අනිත් පැත්තෙන් මෙන්න මේ ඇස කන නාසා ඉන්ද්‍රිය වලින් තමන් ලෝකේ නිර්මාණය කරගන්නේ මේ මොහොතේ කියලා දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නට ඕන. දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනකොට සමුදය සත්‍ය ඊබේම ප්‍රහිණ වෙනවා. සමුදය සත්‍ය ප්‍රහිණ වෙච්ච ප්‍රමාණයට තමන් නිරෝධ සත්‍යට ළඟා වෙලා තියෙනවා. හැබැයි ලෙසම තමා දුකෙන් නිදහස් වීමේ මාර්ගයට අවතීර්ණ වෙලා තියෙනවා. පින්නතුනි, දිනෙන් දින තමා දුකෙන් නිදහස් වෙන මාර්ගය තුල ඉදිරියට යනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් මිම්මක් තියෙනවා. මොකක්ද ඒ මිම්ම? ඒ මිම්ම තමයි තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න දිනෙන් දින අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා තමන් බලන්නට ඕන. දැන් තමන් මෙච්චර පින්කම් කරා කියලා ලිස්ට් එකක් ලියාගත්තට දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. සිරිපාදේ ගිහුව ආරගාන, දමදෙව ගිහුව ආරගාන, ලේදන් දීපුව ආරගාන, ඒකෙන් නෙවෙයි තීරණය කරන්නේ තමන් දුක නිදහස් වෙච්ච ප්‍රමාණය. ඒවත් පින්කම් තමයි. ඒවගෙන් තමන්ට සුගතිගාමි වෙන්නත් පුළුවන්. ඔබ දුකෙන් නිදහස් වෙනවද? තමන් දුකෙන් නිදහස් වෙනවාද කියලා තමන් බලන්නේ තමා නිතරම යන කණ්ණාඩිය ළඟ පැත්තකින් ලියලා තියන්න. මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන වලට මොකද වෙන්නේ කියලා කණ්ණාඩිය කෙළවරින් ලියලා තියන්න බලන්න. අවුරුද්දෙන් අවුරුද්ද, මාසෙන් මාස, දිනෙන් දින තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා තමන්ම තමන් ගැන බලන්න. අනිත් අයගෙන් චරිත සාධක අවශ්‍ය නැහැ. මෙන්න මේක කරන්න පුළුවන්කම තියෙන පින්තුනි. දුක්ඛ සත්‍ය තේරුම් ගත්තොත්, සමුදය සත්‍ය තේරුම් ගත්තොත්, නිරෝධ සත්‍ය තේරුම් ගත්තොත්, මාර්ග සත්‍ය තේරුම් ගත්තොත්. එහෙනම් මාර්ග සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ බාහිර ලෝකයට හිත බැස නොගන්න විදියට දර්ශනයක් ඇති කර ගැනීම සඳහා යන්නා වූ මාවත. අන්නේ මාවත තමයි කෙටියෙන් කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. සාමාන්‍ය ලෞකික සමාධියේ ඉඳලා සීල රකින්න කෙනා බාහිර පුද්ගලයෙක් ඉන්නවා, මම ඒ පුද්ගලයාට බොරු කියන්නේ නැහැ, ගහන්නේ නැහැ, එයාගේ දේවල් හොරකම් කරන්නේ නැහැ කියලා බලන එක ඒක කම්මසකක සම්මාදිට්ඨිය ඉඳලා කරන මාර්ගය. ඒක මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍යට එනකොට පින්නතුනි, එයාට බොරු කියන්න කෙනෙක් බාහිරින් නිර්මාණය වෙන්නේ නැහැ. පින්නතුනි, අපි මේ කතා බහ කරන්නේ ඔක්කොම කරන්නේ බාහිර ලෝකයක් තමන්ගේ මනසින් නිර්මාණය කරගෙන. මම බණ කියන්නේ මේ පුද්ගලයන් මෙතන ඉන්නවා කියලා මනසින් නිර්මාණය කරගෙන. හරියට අර ගුවන්විදුලියේ බණ කියනා වගේ. ගුවන්විදුලියේ බණ කියනකොට මයික් එක විතරයි තියෙන්නේ. ගාක් පින්නතුණු ඉන්නවා කියලා හිතලා බණ කියන. අන්නේ වගේම තමයි පින්නතුණු මෙතනත් වෙන්නේ. මේ නැති අනාත්ම ස්වභාවයක් ආත්ම වශයෙන් අරගෙන තමයි නිත්‍ය සංඥා විඳගෙන මේ බණ කියන. පින්නතුණු මෙන්න මේ විදියට මාර්ග සත්‍ය තුල තියෙන ආරක්ෂණික මාර්ගයේ ස්වභාවය තමයි. ඒ ආරක්ෂණික මාර්ගයේ ආරම්භ වෙන ආකාර දෙකක් තියෙනවා.
ආර්යසනික මාර්ගයේ ආරම්භ වන්නේ සීලෙන්ද ප්‍රඥාවෙන්ද? ආර්යසනික මාර්ගයේ ආරම්භ වන්නේ සීලෙන්ද ප්‍රඥාවෙන්ද? දෙන්නතුනි මේක කොටස් දෙකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. ආර්යසනික මාර්ගයේ අවස්ථා දෙකක් තියෙන එකක් සත්‍ය ඥානය සහ කෘත්‍ය ඥානය කියලා. සත්‍ය ඥානය කියන්නේ මේක ඇත්තක් වශයෙන් අවබෝධ කරගන්න ස්වභාවය. සත්‍ය ඥානයේදී ආර්යසනික මාර්ගය දැනගන්නකොට ආරම්භ වන්නේ ප්‍රඥාව. නමුත් ප්‍රතිපදාව පිළිදෙඩ වඩනකොට වඩන්නේ කෘත්‍ය ඥානයේදී සීලය. ආර්යසනික මාර්ගයේ සත්‍ය ඥානයේදී ප්‍රඥාවෙන් පටන් ගන්නෙ, කෘත්‍ය ඥානයේදී සීලෙන් පටන් ගන්නෙ. ඔබ නොගිහිව තැනකට යනකොට ඔබ මුලින්ම පටන් ගන්නෙ කොතනින්ද? ඔබ පාට බහිනවද ඉතලම? ඔබ කලින් නොගිහිව තැනකට යනකොට මුලින් මොකද කරන්නේ? මුලින් ඔබ ලිපිනය ගන්නවා. ඒ ලිපිනය ගන්නවා වගේ තමයි සත්‍ය ඥානය කියන එක. ලිපිනය කියන්නේ ડેස්ටිනේෂන් එක. අවසානයේ ගමනාන්තයේ. ගමනාන්තයේ ඉතල අතර ගන්නවා. අරගෙන තමයි ඊට පස්සේ වාහනෙට නැගින්නේ. වාහනෙට නැගලා කියන්නේ මම යනකොට කොහේ හරි හම්බ වෙයි යන ගමන කියලා. එහෙම පාරට බහින්නේ අපි. අන්නේ වගේ තමයි පින්නතන බුදුහාඳුරෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. ඥානතෝ වහං වික්ඛවේ පස්සතෝ ආසවානං සයං වදාමි නොඥානතෝ නොපස්සතෝ කියලා. මහණෙනි මම ත්‍යාස්රංගයේ ශේධීම දේශනා කරන්න පණවන්නේ කෙලෙස් දුරු කිරීම දන්න කෙනාට, දකින කෙනාට කියලා. සම්පූර්ණයෙන්ම භාවනා කරන ආරම්භ කරන්නේ පින්නතන මේක දැනගෙන. එතකන් කරන දේන් අපට ලෞකික කුසලයක් සිද්ධ වෙයි. නමුත් කෙලෙස් දුරු වීමක් වෙන්නේ නැහැ. කැලස් දුරු වීමක් වෙන්න නම් මෙන්න මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ඇසට රූපයක් දකින්නකොට තමන්ට මොකද වන්නේ? තමන් අවිද්‍යාවෙන් බැසගන්න විදිය මොකද කියලා දැනගන්නට ඕන. ඇසින් රූපයක් දකින්නකොට මේ ඉන්නේ මගේ පුතා, මේ ඉන්නේ අම්මා, මේ මගේ ගෙදර කියලා හිතුවද? පින්නොතේ නවතින්නේ කොහෙන්ද? නවතින්නේ ආයි මග කොහෙවත් විරාම නැහැ. නවතින්නේ ජරා මරණවල. ඒ අම්මට ඒ දරුවට උපේක්ෂා සාගත පිටිය තනිය මගේ කිසිම ඇලීමක් නැහැ. මන් දරුව ළඟ හුඟා උපේක්ෂා සාගතව ඉන්නේ කියලා ඔබට අද කියන්න පුළුවන්. හැබැයි ඔබ ඒ උපේක්ෂාව ඔබට දිගට පවත්වා ගන්න බෑ. අද ඉඳියේ හොම. හැබැයි ඒ දරුවා දැන් වාහනයකට හැපිලා නම් පාරේ වැටිලා ඉන්නවා කියලා කිව්වොත් මෙතන ඔබ දුවන්න හදන විදිය බලන්න පුළුවන්. පින්නතුණිය නිසා බුදුදහම කියලා කියන සම්පූර්ණයෙන්ම දුක සත්‍ය පිළිසින දැන ගැනීම, සමුදේ සත්‍ය ප්‍රහිණ කිරීම, මාර්ග සත්‍ය වැඩීම සහ නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම කියන මේ ගමන් මඟ තුල යන ගමන. කෙනෙක් අපි දක්ෂ වෙන්නට ඕන. අපි දක්ෂ වෙන්නට ඕන ධර්ම ශ්‍රවණය කරනකොට හැකිතා දුරට මෙන්න මේ චතුරාර්ය සත්‍යට සම්බන්ධ ධර්ම දේශනා අහන්නට. ඔබ බුද්ධිමත් නම්, ඔබ සත්‍ය සොයාගෙන යන කෙනෙක් නම් ඔබට ඕන තරම් ධර්ම දේශනා අහන්නට පුළුවන් ඔබ බුද්ධිමත් නම්. හැබැයි ඔබගේ ගෙපින තියෙන්න ඕන, ඔබට බුද්ධිමත්කම තියෙන්නට ඕන. මේ ධර්ම මාර්ගය යන පුරු සුදුසුකම් තුනක් ඔබ ළඟ තියෙන්නට ඕන. මොනවද සුදුසුකම්? එකක් නුවණැති වන්නට ඕන. බුදුහාම දේශනා කරනවා හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී නවංග ජාතෝ කියලා. එන්න පුරුෂයනි, විඤ්ඤෝ නුවණැති පුරුෂයනි, එකක් ඔබ නුවණැති වෙන්නට ඕන. ඒක පළවෙනි සුදුසුකම්. ඔබට අකුරක් අත ලියන්න බැරි වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙවෙයි. නුවණැති බව කියන එක ප්‍රඥාව වෙනත් එකක්. ඒ වගේම ඔබේ ළඟ තව ගුණයක් තියෙන්න ඕන. මොකද්ද? අවංක වෙන්න ඕන. ඊළඟට මායාකාරී කපට කෙනෙක් නොවෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණ ඔබේ ළඟ තියෙනවා නම් ආනන්තරේ කර්ම හැර, ආනන්තරේ පාප කර්ම හැර මොන කර්මයක් ඔබ කළ තිබුණත් ඒ සියලුම කර්මයන් ඔබට ඒ කර්ම චක්‍රය ඔබට ධර්ම චක්‍රෙන් ජය ගන්න පුළුවන්. ඔබ නුවණැති කෙනෙක් වන්නට ඕන, අවංක වෙන්නට ඕන. අවංක කියලා කියන්නේ මොකද්ද? මම මේ දේ කරන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු කරගන්න කියන අවංක උත්සාහයක් තමයි ළඟ තියෙන්නට ඕන. මේ දේ කරන්නේ ලෝකෙට පෙන්වන්න නෙවෙයි, ලෝකෙන් ප්‍රශංසා ලබන්න නෙවෙයි, මාන්නේ වැඩි කරගන්න නෙමෙයි මේක කරන්නේ. මේක අවංකවම මගේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන දැඩි අදිස්ථානයකින් මේක කරන්න ඕන. ඒ වගේම පින්නතුනි, මේ ධර්මයේ තේරුම අරගෙන ඔබ ධර්ම මාර්ගය ඉදිරියට යනකොට ඔබට මේ පහසුකම් ටික ඔක්කොම නිර්මාණය වෙනවා. ඇයි ඒකට හේතුව? ඔබ මේ ලෞකික කුසලිය තුලත් ඉහළම මට්ටමේ ඉන්නේ.
ඒ කුසල ආනිසංස විදියට දෙක්ෂදම් වේදනිය වශයෙන් මේ ආනිසංස ලැබෙන ඔබට. ඔබට පින්නතන ජීවිතයේ නිරෝගී භාවයේ දිගාතිරි සම්පත්‍ය ආදී ඇතුළු ඔබට කර්මයෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම වාසිතික කර්මානුරූපව ඔබේ ළඟට සමීප වෙන. හැබැයි ඔබේ ළඟ අවංක උත්සාහයක්, අඛණ්ඩ උත්සාහයක්, දැඩි වීර්යයක් මේ තුළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ දුක් සත්‍ය සත්‍යයක් කියලා විශ්වාස කරන්නට ඕන. දුක්ඛෝම නිසා සද්ධා කියලා කියනවා. දුක අවබෝධ කිරීම නිසා සද්ධා හටගන්නේ. ඒ ශ්‍රද්ධාව හටගත්තොත් ඒ ශ්‍රද්ධාව ගැන කියනවා තමන්ගේ සම මත් ඇට මිදුරු කලා ගිහිල්ලා වීර්යයක් ඇති වෙනවා මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඒ වීර්යය තුළ ඉන්නකොට පින්නතුනේ තමන් ඉන්නේ සතර සතිපට්ඨානය තුළ. කාය, චිත්ත, වේදනා, ධම්ම කියන මේ හතර තුළ වර්තමානය තුළ උපරිම හිත පිහිටුවාගෙන ඉන්නවා. අතීත අනාගත දෙකට හිත යනගදී හැකියා කවම කරගන්නවා. තමන්ට ධර්මයේ සාදෘශ්‍ය භවයෙන් එනම පේන ගන්නවා. ඒ සතිමත් භවයේ ඉන්න නිසා හිත සමාධිමත් වෙනවා. සමාහිතෝ භික්ඛව යථා භූතං පජානාති කියන විදිහට ඒ සමාධිමත් වෙච්ච හිතට පේනදුනි ලෝක යථාර්ථයෙන් එනම ප්‍රකට වෙන ගන්නවා. එන්න විස්සන්ද පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම ප්‍රකට වෙන්න පින්නතුනි බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ පංච විඥානේ හිත බැස ගන්න ගතිය මුලින්ම අඩු වෙනවා. සමතයෙන් ලැබෙන ප්‍රධාන අනිසංසය තමයි මේ පංච විඥානේ තුල හිත බැස ගන්න ගතිය අඩු වෙනවා. පංච විඥානේ හිත බැස ගැනීම අඩු කරයි කියන්නේ පින්නතුනි අපි මුළු කාම ලෝකෙම ජය ගන්නවා. කාම ලෝකයෙන් ඉක්මවල යනවා. මේ කාම ලෝකයෙන් ඔබ පසුබල යනවත් එක්කම ඔබේ මේ ආධ්‍යාත්මික සතුටේ මේ ලෝකෙ කියන ඊර්ෂ්‍යා කරනවා. කවුද ඊර්ෂ්‍යා කරන්නේ? ඈ? අල්ලපු ගෙදර කෙනාද? පින්නතුනේ ඊර්ෂ්‍යා කරන්නේ කවුද? මාර්යා. යම් කිසි කෙනෙක් ධ්‍යාන තුලින් සමතය තුලින් මේ පංච විඥානය තුල හිත බැස ගන්න ගතියෙන් හිත මුදවා ගත්තා නම් ඔහුට කියනවා ඔව් මායාවගේ ඇටට වැලි වලින් ගැසුවා කියලා. මායාවගේ ඇස් දෙක අන්ධ කරා කියලා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් විනෝදනි ඊර්ෂ්‍යා කරන දන්නේවත් නැහැ. අපි ඊර්ෂ්‍යා කරන කෙනෙක් වාහනයක් ගත්තොත් හොඳට ගියක් හැදුවොත් ළමයෙක් විභාගයේ පාස් වුණොත්ින් නේද ඔවට ඊර්ෂ්‍යා කරන්නේ නේ? ලස්සන ඇඳුමක් ඇඳුවොත් නේ? ඒ ලෝකෙ මිනිස්සු ඊර්ෂ්‍යා කරන දන්නේවත් නැහැ. මේ ලෝකෙ ඊර්ෂ්‍යා කරන එක්කෙනා දන්නේ. ඒ තමයි බද්දවර්ග මාර්ගය. ඒ නිසා දැන් ඔබ කරන දේවල්ට ඔහු ඊර්ෂ්‍යා කරන්නේ බය වෙන්න එපා. දැන් සතුට වෙන ඔබ කරන ඒවාට. ඇයි ඔබ සතුට විඳින කෙනෙක් නෙවෙයි? ඇයි මේ පංච විඥානය තුල හිත බැසගෙන ඉන්නමයි කියලා කියන්නේ පින්නතුන් අහලා ඇති අර හැම ගලවකෝ සතාගේ හරකගේ උපමාව. පන පිටින් හරකගේ හැම ගලවනෝ ගලවල හරක මතාලිනෝ. ඒ අතාරින හරක අප්‍රමාණව දුකට පත් වෙන වේදනාවට පත් වෙන. අන්නේ වගේම තමයි බිනදුරක කොච්චර ලස්සනට බැඳලා හිටියත් ඔබ ඊටාම සුභෝභෝගී වාහනයක ගියත් ඔබ අර සතා විඳින තරම් දුකක් විඳින්න ඔබ ඉන්නේ ඔබ පංච විඥානය තුළ බැසගෙන නම් ඉන්නේ. ඒ නිසා ධර්මයේ දන්න කෙනෙක් ඔබට කවදාවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ ඔබ සැප විඳින කෙනෙක් නෙවෙයි. ඒ නිසා සැප විඳින්න කැමති නම් ජීවිතේ ලස්සන දකින්න කැමති නම් මෙන්න මේ දර්ශනයත් එක්ක හැකිතා හිත සමාධිමත් කරගන්න. සතර සතිපට්ඨාන තුළ හික්මෙන්න. හේතුනේ හිත සමාධිමත් වෙනවත් එක්කම මුලින් පංච විඥාණයෙන් හිත මෙදෙන ඊට පස්සේ ප්‍රඥාවට හිත තියලා විඥානයේ තියෙන නිත්‍ය සංඥාවනොත් මෙදෙනවා. විඥානයත් ස්ථිර දෙයක් නෙවෙයි. ඒකත් පෙර නොතිබී නාම රූප නිසා හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එකක් ගන්න. එතකොට පින්නුතුනේ දැනත්තා තමයි දිත්තේ දිට්ඨමත්සන් ස්වභාවයෙන් ඉන්නේ. ඇසට රූපයක් දැක්කනම් ඒක දැක්ක මොහොතෙම හේතු නිසා හට ගන්න වෙනම නිරුද්ධ වෙනවා. නිරුද්ධුණාට පස්සේ ඔහුට පස්සේ ඉතුරු වෙච්ච දෙයක් අහුවෙන්නේ නැහැ. ඔහුට ඒක සිහිපත් කරන්න පුළුවන්. සිහිපත් කරන්නේ ඔහු ඊටාම නොනින් සිහියෙන්. සිහි කරන්නේ නිරුද්ධ වෙච්ච දේ සිහි කරන්නේ. නিত্য සංඥාවෙන් නෙවෙයි සිහි කරන්නේ. කෙනෙකුට තමන්ගේ මිය ගිහපු අම්මා දරුවා සිහි කරන්න පුළුවන්. ඒ දේ සිහිපත් කරන්නේ අඬු කඳුලෙන්. ඇයි අර නිරුද්ධ වෙච්ච දෙක එහෙම අරගෙන නමුත් ප්‍රඥාවෙන් කෙනෙකුට සතියෙන් නුවණින් සිහි කරන්න පුළුවන් මියගේ ඥාතිවරයෙක් නැතර කඳුලක් නොවන විදියට තමන්ගේ මනින්ද්‍රිය සහ ධර්මාලම්බණය
හේතුවෙන් මනෝවිඥානෙ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන ආකාරය නුවණින් දැකීමෙන් මේ ආත්මෙම යගේ ඥාති විතරක් නෙවෙයි ඔබ අවිඥාදීන කරෝතින් මහා කල්ප 500ක් අතීතයේ දරුවා ඥාතින් සිය කරන්න පුළුවන් නෙතර කඳුලක් නොනගෙන විදියට ඉතින් එවැනි වටිනා දර්ශනයක් වෙනුනේ අප ඉදිරිපිට මේ තියලා තියෙන්නේ මොකටද අනාගතේ අඬන්න වැළපෙන තියෙන කාරණාවලින් මේ මොහොතේ නිදහස් වෙන්න මේකයි සද්ධර්මයේ සාන්දෘෂ්ටික ඵලය කියලා කියන්නේ ඔබ ආලේති බන්දුල මල්ලිකාව ගැන බන්දුල මල්ලිකාවට ඉතාම දක්ෂ ස්වරූපී ශක්තිමත් නියුළු දරුවන් 32 දෙනෙක් හිටියා. ඒ දරුවට එකයි ඉතාම අතිශූර දක්ෂ බන්දුල සේනාධිපතියයි තමන්ගේ ස්වාමියයි 33 දෙනාම එක දවසේදී එක මොහොතේ මියගියා. ඒ සිද්ධිය අහලා නැතර කඳුලක් නොනැගෙන විදියට මහා පෞරුෂයා ගොඩනගාගෙන හිටිය බන්දුල මල්ලිකාව මේ ධර්මයේ තුලින් මේ සාන්දෘෂ්ටික ධර්මයේ තුලින් එනිසා පින්නතුනි ලෞකික සම්මාදිතින් ඉඳලා පුළුවන් තරම් දාන සීල භාවනාවකින් දහම් කරගන්න සුගතියට මඟ පාදගන්න. ඒ අතරින් පින්නතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් හැකිතාක් දුරට අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න. බුදුහාමර දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, රහත් වෙන්නත්, රහත් වෙච්ච කෙනාට පිරිනිවෙතෙක් සුවදායි වාසය කිරීමටත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. මගද ප්‍රතිපදාව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන විස්සන්ද පංචකය හට ගැනීම නිරුද්ධ වීම හැම මොහොතෙම නුවණින් දකින්න. හැකිතාක් දුරට සිහියේ ඉඳමින් සතර සතිපට්ඨාන නැමැති භූමිය තුල ඉඳගෙන පින්නතුනි හැකිතාක් සමතේ වඩමින් මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත වාරය තප්පරයෙන් තප්පරේ වැඩි කරා. ඒ සිහි කරන මොහොත තුළ පිනොත්නි ඔබ මහලු වේ මරණය ප්‍රිය විප්‍රයෝගානි දුප්පලි නිදහසලින්. යම් කිසි වෙලාවක ඔබ සතිපට්ඨානෙන් මිදලා සතිපට්ඨානෙන් වෙන් වෙලා අසීයෙන් නිත්‍ය සංඥා තුළ ඉන්නවා නම් ඒ ඉන්න මොහොත තුළ ඔබ දුකෙන් ඉන්නේ. ඒ ඉන්න මොහොත තුළ ඔබ මාර්යගේ වසඟේ ඉන්නේ. එනිසා මාර්ගයේ වන්දගෙන් මිදලා අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍ර විශේෂයේ පিত্র විශේෂයේ සතර සතිපට්ඨානය තුළ අප්‍රමාදීව පිළිවෙත් පුරන අදිස්ථාන කරගන්න. අද අප මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ විඤ්ඤා සූත්‍රයෙන් අපේ නුවණ විද්‍යාව දිනු කරගන්න ක්‍රමයයි. මේ අපි සඳහන් කළේ අපට ලැබෙන කාලය තව විනාඩියයි තියෙන්නේ. ඒ විනාඩිය තුළ අපි තවත් වැදගත්ම කරුණු කීපයක් සඳහන් කරනවා අවිද්‍යා කියන සූත්‍රයේ. බුදුහාර දේශනා කරනවා අපේ අවසාන ඉලක්කය වෙන්නට ඕන විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා සත්බොජ්ජංග වඩන්නට ඕන. සත්බොජ්ජංග වැඩි වීම නිකන් වන්නේ නැහැ. සත්බොජ්ජංග වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ තුල ඉන්නකොට. සතර සතිපට්ඨානෙ නිකන් වැඩෙන්නේ නැහැ. ඒ සඳහා ත්‍රිවිධ සුචරිතය තියෙන්නට ඕන. කාය වාක් මනෝ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය වැඩෙන නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය වැඩෙන්න නම් සති සම්පජඤ්ඤය වැඩෙන්නට ඕන. සති සම්පජඤ්ඤය වැඩෙන්න නම් ශ්‍රද්ධා යෝනිසෝමනසිකාරය තියෙන්නට ඕන. යෝනිසෝමනසිකාරය වැඩෙන්න නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව වැඩෙන්න නම් සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ශ්‍රද්ධාව වැඩෙන්න නම් සද්ධර්ම ශ්‍රවණය කරන්න නම් කල්‍යාණ මිත්‍රාශ්‍රය තියෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයා මුණ ගැහෙන්න නම් ඔබ දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන, ඒ වගේම ගුණගරුක වෙන්නට ඕන, ගුණයන් හඳුනා ගන්න දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රාශ්‍රය තුළින් සද්ධර්ම ශ්‍රවණය ලබාගෙන ඒෙන් ශ්‍රද්ධාව ඇති කරගෙන යෝනිසෝ මනසිකාරයත් සති සම්පජඤ්ඤයත් ගොඩනගාගෙන ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය ඇති කරගෙන සතර සතිපට්ඨානය තුළ ඉඳලා සත්බොජ්ජංග වඩලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. මේ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපවත් විවාදන සීළු ස්වාමීන් වහන්සේලාටත් මේ වැඩසටහන් සිදු කරලා මිය ගිය ඔබේම ඥාතීන් හිතවතුන් ආදී හැම දෙනාටමත් මේ පින් අපි අනුමෝදන් කරමු. මට සිහිපත් වෙනවා හරියටම මේ දවසර 25කට කලින් මා මෙතන බණක් කිව්වා. මේ බණ කියනකොට මේ ළඟින්ම කෙට්ටුවේම මට සමීපෙම වාඩි වෙලා හිටිය ලෙවන්ගම කියලා මහත්තය කෙනෙක්. ඒ මහත්තය මට වැරදිච්ච ගාථාවකුත් පොඩ්ඩක් එතුමා නිවැරදි කළා දුන්නා. ඉතින් එතුමා ඇතුළේ මියගිය හැම දෙනාටම අපි මේ පින් අනුමෝදන් කරනවා.
එනිසා දෙවියන් සහිත ලෝකයට මේ පින අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටමත් මෙලොව සුගතියක් නිරෝගී භාවයක් පරලොව සුගතියක් ප්‍රාර්ථනා අනුකූලව නිර්වාණ අවබෝධයක් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නිද්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්මේති පානිනෝ. හැම දිනාටම සිරවන් සරණයි.